ඒ කණ්ඩායමේ අලුත් කණ්ඩායම එක්ක අපි සම්බන්ධගත වෙනවා. සියලුම කට්ටිය එකට එකතු වෙලා එක පෙරමුණකින් ඡන්දයට ඉදිරිපත් වෙනවා. පොදු සම්දානයකට තියෙන අදහසට වඩා තනියම යන්න ඕන කියන අදහස මූලික වෙලා වගේ අපට පේන්නේ. ලේසි ඕනෑම ATM එකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ සම්බකී ජන සම්දානය අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඇඳවා තිබූ අතර සම්දානයේ හවුල්කාර පාර්ශවද ඊට එක්ව සිටියා. දැන් මේ සජාතික පක්ෂයේ ප්‍රධාන පිළිකන් කණ්ඩායමත් එක්ක සාකච්ඡාව නතර වුණේ මොකක්ද ඔබතුමාට පිළිගන්න බැරි මේ පැත්තෙන් අපේ යෝජනා? අපේ එක ඉල්ලීමක් තරම් අපි කරපු ඉල්ලීමක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් විය යුතුයි සහ ඒ වගේම ඒ කණ්ඩායමේ අලුත් කණ්ඩායම එක්ක අපි සම්බන්ධගත වෙනවා කියලා. හැබැයි ඔවුන් මං හිතන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායම එක්ක සම්බන්ධගත වෙලා තිබුණ ඔය කණ්ඩායමත් එක්ක දිගටම කටයුතු කරනවා කියලා තිබුණු නිසා මං හිතන්නේ අපිට එකතු වෙන්න එතන ඉඩ ඒගොල්ලන්ව එකතු කරන්න අපිට ඉඩක් දැක්කේ නැහැ. මොකද කොහොම එකතු කරනවා කියලා අපි ලෑස්ති නැහැ. අපි සම්දානය, අපි බලවත්ම සම්දානය. හැබැයි අපි අපේ යම් නිර්ණායක තියෙනවා. එතනින් එහාට අපිට සම්බන්ධගත වෙන්න සමහර අයත් එක්ක බැහැ. ඒ නිසා ඒ සාකච්ඡා නැවතුණා. ජනප්‍රිය ධාරාවේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ලම ත්‍රී වීලර් පක්ෂ බවට පත් කරා. ඒක එතුමාගේ දක්ෂතාවය. රාජිත සේනරත්න හිටපු අමාත්‍යවරයා පැවසුවේ මෙවැන්නක්. එක්සත් ජාතික පක්ෂයේ කොහොමත් අපි කතා කරගෙන හිටියේ පොහොට්ටු අතෑරලා දාපු ආප් මන්ත්‍රීවරු, අනුරපී දර්ශන යාප්පාගේ නායකත්වයෙන් තුන නවසන්ධානයේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු, ඒ වගේම ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් තියෙන ලංකා කම්කරු කෝණ්ඩේ, ඒගොල්ලොත් ලෑස්ති අපිත් එක්ක එකතු වෙයි. ඒ සියලුම කට්ටිය එකතු වෙලා එක පෙරමුණකින් ඡන්දයට ඉදිරිපත් වෙනවා. ඒ සඳහා අපි ගෑස් සිලින්ඩරේ ලකුණෙන්ම ඡන්දය ඉල්ලන්න තමයි අපි ඉල්ලලා තියෙන්නේ. එම නිසා අපි ඒකේ ඉල්ලුම් පත දාලා තියෙනවා මැති වෙන කොමිෂමර. ඒකනේ මින් ඉදිරියට සමගියත් එක්ක කිසිදු දේශපාලන වශයෙන් සාකච්ඡාවක් නැහැ. සාකච්ඡා කරන්න විදිහක් නැහැ දැන්. මොකද ඔවුන් මේක කඩාකප්පල් කිරීම තුල. ඒතකොට නමුත් ඉදිරියේදී ඒවයි පළ විපාක ඔවුන්ට විඳින්නට සිද්ධ වෙයි. මේ අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑ වාසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ මහමැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනය තුල ගන්නා බවයි. සජබේ සාකච්ඡා මං හිතන්නේ මේ වෙනකොට යම් ප්‍රමාණයකට යන හිටලා තියෙන්නේ. හැබැයි අපේ පැත්තෙන් සාකච්ඡා වල විවෘතයි. නමුත් ඒ පැත්තෙන් මං හිතන්නේ පොදු සම්දානයකට තියෙන අදහසට වඩා තනියම යන්න ඕන කියන අදහස මූලික වෙලා වගේ අපට පේන්නේ. නමුත් හෙට දවසේ අවසාන තීන්දුව ගන්නවා. හෙට යන්න වෙනවනේ. අනිවාර්යයෙන්ම. මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අද දිලිත් ජයවිර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය සමග එක් වුණා. එම පක්ෂයේ සභාපතිවරයා ලෙස තනතුරක් ලබමින් මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලන් ජයතිරික යන මහත්වරුන්ද මව්බිම ජනතා පක්ෂය සමග එක්ව සිටිනවා. මම මගේ ජීවිතේ අවුරුදු 14ක් දේශපාලනය කරලා මම හිතනවා මගේ වටිනා කාලය රට වෙනුවෙන් මේට වැඩිය ගොඩාක් අපිට දෙන්න තිබුණා. ඒ දැක්මක් ඇති නිසි වැඩපිළිවෙලක් ගෙනිච්චා. සුදුසට නිසි තැන නොදීමේ ප්‍රතිඵලය විදියට මේ අවුරුදු 14 තුළ මගෙන් රටට ලබා දිය යුතු ඒ කැපකිරීම කරන්න ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ගුණපාල රත්නසේකර මහතා අද ප්‍රකාශ කළා. නිදහස ජනතා සභාව නියෝජනය කළ ඔහු 2019 වසරේ පාර්ලිමේන්තුවට පිවිසුනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්. හේතු කීපයක් මුල් කරගෙන මම තීන්දුවක් අරන් තියෙනවා. මෙවර මේ පාර්ලිමේන්තු මැතිවරණයට රජයට එරෙහි පක්ෂ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් නොවෙන්. ඒක හේතුවක් තමයි අපි දකිනවා ජනතාවාදී ආණ්ඩුවක් හැටියට ජනතාව පත් කරගත්ත ජනාධිපතිවරයෙක් ඉන්න වෙලාවක්. ඒතර ඒකට ජනවරමක් තියෙනවා. ඒ වගේම ඒ ජනාධිපතිවරණයට පෙරත් ජනාධිපතිවරණ අවස්ථාවේදීත් මේ රටේ යම් යම් පොරොන්දු සමූහයක් දීලා තියෙනවා. ඒතර ඇත්තෙන්ම ඒ කියන කරුණ ටික ගත්තොත් මම පුද්ගලිකව දේශපාලනයට ගිහිල්ලා කරන්න බලාපොරොත්තු වුණු දේවල්ම තමයි. ඒ නිසා ඒ කරනවයි කියන දේවල් අතරේ මට ඝට්ටනයක් නැහැ. ඒ නිසා ජනතාවත් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. ඒ අනුව මම විශ්වාස කරනවා මේ වෙලාවේ මේ ජනාධිපතිවරයාට හා එතුමා හදන්න යන ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂ නියෝජනය කරමින් ජනාධිපති හෝ ඒ හදන්න යන ආණ්ඩුව විවේචනය කරමින් ඒකට චෝදනා එල්ල කරමින් සාමාන්‍ය විරුද්ධ පක්ෂ දේශපාලනයේදීම මේ අවස්ථාවේ සුදුසු නැහැ කියලා.